ලසිත් මාලිංග එක් දින තරඟපිටියෙන් සමගැනීමත් සමග ඒ අඩුව අපට දැනුනේ නෑ කියනවා නම් ඒක බොරුවක්. ඒ අඩුව එක් දින පිටිය එහෙම තියේදී අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට පෑයූ අලුත් මාලිංග කෙනෙක් ගැනයි. නම්ින් විතරක් නෙමෙයි ඔහු වැඩවලිනුත් මාලිංග යන නමට සමානයි. ඔහු ලසිත් අඹුල්දෙනිය. අම්ම තාතා නංගි සිටින පවුලේ ආදරණීය පිරිමි දරුවා ඔහුයි. වයස 13න් 15සිටම ක්‍රිකට් ක්‍රීඩාවට නිරත වන ලසිත් ඇඹුල්දෙනිය ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරූ ශිෂ්‍යයෙක්. ඇඹුල්දෙනිය මුලින්ම ලෙද පන්දුවක් අතින් අල්ලන්නේ අද ඊයේ නෙමෙයි. 13න් 15 පුහුණු බිම් වලට යාමට පෙර NCC හි පුහුණු කඳවුරකට සහභාගී වූ අවස්ථාවකයි. එපමණක්ද නොව ඇඹුල්දෙනිය රාජකීය විද්‍යාලයට ඉතාමත් වටිනා වාර්තාවක්ද ගෙන දුන් ක්‍රීඩකයෙක්. ඒ පළමු පෙළ තරඟ වාරයේ තරඟදා 7කදී කඩුලු 121ක් රාජකීය විද්‍යාලය වෙනුවෙන් දවා ගැනීමයි. මෙතරම් ඉක්මනට නැතත් කවදා හෝ දිනක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ බලාපොරොත්තුවකින් සිටි ඇඹුල්දෙනිය වැඩියම ප්‍රිය කරන්නේ ටෙස්ට් ක්‍රිකට් වලට. ලසිත්ගේ පළමු තරගාවලිය වූයේ පසුගිය පෙබරවාරි මාසයේ පැවති දකුණු අප්‍රිකා තරගයයි. නමුත් අවාසනාවන්ත ලෙස දෙවැනි තරගයේ මැදදී වම් අතේ පන්දුව වැදීම හේතුවෙන් මහපට ඇඟිල්ල වෙන්වෙන්න තරමේ තුවාලයක් හටගෙන මාස 5ක් පමණ ඒ හේතුවෙන් ඔහු වේදනා වින්දා. නවසීලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදී පන්දුව මනාව පාලනය කර ගන්නට ඇඹුල්දෙනිය හට හැකි නොවුවත් මේ වන විට ඔහු පන්දුවේ පාලනය සියතරගෙන ඇති බවක් දක්නට ලැබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ගැනද ඇඹුල්දෙනිය මෙසේ පවසා තිබුණා. මං නවක ක්‍රීඩකයෙක් කියලා මට කොයි වෙලාවකවත් පීඩනයක් දුන්නේ නෑ. මං පන්දු යවද්දී මගේ සැලසුම මොකද්ද කියලා හැම වෙලාවෙම අහනවා. දිමුත් අයියා අපේ ටීම් එකේ හැමෝටම ලොකු නිදහසක් දීලා තියෙන්නේ. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.